අයි බෝල් කොහමද ඔයාලට ඔයාල දැන් green card apply කරන්න සූදානම් වෙලා ඉන්නේ ඉතින් මම කියපු විදිහටම ඔයාලඟ වාගේ passport එක birth certificate එක ඒ වගේම postal code එක ඔයා green card application එකට upload කරන්න ගත්ත photo එක සූදානම්ද අපි එහෙනම් බලමු කොහමද හරියටම green card application එක fill කරන්න කියලා බලමු කොහමද green card application එකට නිවැරදි විදිහට log වෙන්නේ ඉතින් මතක තියාගන්න ඕනේ අපි green card application එක fill කරනකොට නිවැරදිම website එකේ තමයි මේ application එක fill කරන්න ඕනේ මම ඔයාලට මුලින්ද ළම කියලා දෙන්න මම Google එකේ DV lottery කියලා ටයිප් කරනවා ටයිප් කරාට පස්සේ මෙන්න මේ වගේ page එකක් ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා dvprogram.state.gov මේක තමයි නිවැරදි website එක මේ link එක ඔයාලට පේනවා ඇති electronic diversity visa program කියලා මම ඒ link එක click කරගන්නවා ඔයාලට මෙන්න මේ වගේ page එකක් එනවා electronic diversity visa program කියලා ඊළඟට ඔයාලට පේනවා ඇති DV 2024 instruction මෙතන click කරලා ඔයාලට මේ ගැන තොරතුරු තව දැනගන්න පුළුවන් ඒ වගේම තියෙනවා photo examples ඔයාගේ photo එක නිවැරදි photo එකක්ද photo එකේ විස්තර මෙතන photo example click කරලා ඔයාට දැනගන්න පුළුවන් දැන් අපි බලමු green card application එක කොහොමද fill කරන්න කියලා මෙතන තියෙනවා begin enter කියලා button එකක් අපි ඒක click කරගමු क्लिक करගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට characters එනවා දැන් මේ character එක ඔය කියන්නේ අපිට clear නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිට ලේසියෙන් type කරගන්න පුළුවන් character එකක් select කරගන්න පුළුවන් මේ characters type කරනකොට ඔයා මේකේ තියෙන capital simple ඒ වගේම ඉලක්කම් ඒ ගැන හොඳ කල්පනාවෙන් type කරගන්න ඕනේ මොකද එකක් හරි වැරදුනොත් අපිට මෙතනින් එහාට application එකට ඉදිරියට යන්න බෑ මන් දැන් මේ කැරක්ටර් එක ටයිප් කරගෙන මෙතන සබ්මිට් කරගන්නවා. ඔන්න දැන් අපි green card application එක fill කරගන්න සූදානම් වෙලා ඉන්නේ. දැන් අපි බලමු කොහොමද මේ application එක නිවැරදි විදිහට fill කරගන්නේ කියලා. Application එකේ number 1 name කියලා තියෙන්නේ. ගොඩක් අයට කොහොමද හරියටම නම fill කරගන්නේ කියලා ගැටලුවක් තිබුණා. ඉතින් මම ඒ ගැන වීඩියෝ එකක් කරා. ඔයාට passport එකක් තියෙන කෙනෙක් නම් passport එකේ surname එක තමයි මෙතනවා last name එක විදිහට ටයිප් කරගන්න ඕනේ passport එකේ other names කියලා කොටසේ තියෙන නම තමයි ඔයා මෙතන first name කියන තැනට ටයිප් කරගන්නේ මම උදාහරණයක් විදිහට මෙහෙම නමක් තෝරගන්නම් කරුණාසේනගේ හංස ලසිත් කරුණාසේන කියලා ඉතින් මම මෙතන last name ඒ කියන්නේ family name එකට ටයිප් කරගන්නවා කරුණාසේනගේ කියලා මෙතන first name එකට හංස ලසිත් කරුණාසේන කියලා මම ටයිප් කරගන්නවා මම තෝරගත්ත නම තමයි කරුණාසේනගේ හංස ලසිත් කරුණාසේන සමහර විට මෙහෙම නමුත් ඔයාලට ඇති එතකොට මම මෙතන last name එක ඒ කියන්නේ මගේ family name එක කරුණාසේනගේ කියලා මම ටයිප් කරගත්තා first name එක මම හංස ලසිත් කරුණාසේන කියලා ටයිප් කරගත්තා දැන් මෙතෙන්දි මට මිඩල් නේම් එකක් නැහැ මගේ සම්පූර්ණ නම මෙතන මම කරුණාසේනගේ කියලා දැම්මා ඉතුරු කෑල්ල කියන්නේ ෆස්ට් නේම් එක හංස ලසිත් කරුණාසේන කියලා ටයිප් කරා මට මිඩල් නේම් එකක් නැති නිසා මම මෙතන නෝ මිඩල් නේම් කියලා ටික් කරගත්තා ඊළඟට මෙතන අහනවා ජෙන්ඩර් එක ඒ කියන්නේ ඔයා මේල්ද ෆීමේල්ද කියලා මම උදාහරණයක් විදිහට මේල් කෙනෙක්ගේ ඇප්ලිකේෂන් එකක් තමයි ෆිල් කරන්නේ ඒක නිසා මම මෙතන මේල් කියන තැන ටික් කරගන්නවා ඊළඟට බර්ත්ඩේ එක අහනවා මෙතන මාසය අහනවා දිනය අහනවා අවුරුද්ද අහනවා ඉතින් අපි ටයිප් කරගමු බර්ත්ඩේ එක අංක 4න් අහනවා සිටි වෙයා යූ වර් බෝන් ඒ කියන්නේ ඔයාගේ උපන් ස්ථාන බර්ත් සර්ටිෆිකේට් එකේ තියෙන උපන් ස්ථානේ තමයි ඔයා මෙතන ෆිල් කරගන්න ඕනේ ඊළඟට ඔයාගෙන් අහනවා ඔයා උපන්න රට ඉතින් මතක තියාගන්න ඕනේ අපි ඉපදුනේ ලංකාව නිසා තමයි අපිට green card අවස්ථාව ලැබිලා තියෙන්නේ මේ බටන් එක ක්ලික් කරගත්තට පස්සේ ඔයාට selection එකක් එනවා එතකොට ඔයාට පුළුවන් ඔයාගේ රට මෙතනින් select කරගන්න ඊළඟට අංක 6න් අහනවා ඔයාගේ රට green card සඳහා සුදුසුකම් ලබන රටක්ද කියලා ඉතින් ඒක automatically yes කියලා tick වෙලා තියෙනවා ඒක නිසා ඒක ඔයාට ආය tick කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඊළඟට මෙතන අංක 7න් ඔයාගේ ෆොටෝග්‍රාෆ් එක ගැන අහනවා. ඔයාට මතක ඇති ඔයා ෆොටෝ ටූල් එකෙන් crop කරගෙන يعني download කරගත්ත ෆොටෝ එක. ඒ ෆොටෝ එක ඔයා මෙතෙන්ට upload කරගන්න ඕනේ. මෙතන ඔයාට choose new photo කියලා බටන් එකක් පේනවා. ඒ බටන් එක ඔයා click කරගන්න ඕනේ.
මම මගේ ෆොටෝ එක ෆොටෝ ලයිබ්‍රරි එකේ සේව් කරලා තියෙන්නේ. මම මේ ෆොටෝ එක මෙතෙන්ට අප්ලෝඩ් කර ගන්නවා. දැන් ෆොටෝ එක මම තෝරගත්තට පස්සේ මෙතන යූස් කියලා ටික් කරනවා. මම තෝරගත්ත ෆොටෝ එක මෙතෙන්ට අප්ලෝඩ් වෙනවා. අන්කටින් අහන්නේ ඔයාගේ මේලින් ඇඩ්‍රස් එක. මෙතන ඉන් කේයාර් ඔෆ් කියන්නේ සාමාන්‍යයෙන් ඔයාට බාරේ වගේ ඒ කියන්නේ කාගේ හරි බාරේ ලියුම් එනවා නම් ඔයා මෙතන සඳහන් කරන්න ඕනේ. ඉතින් ගොඩක් දෙනෙක්ට එහෙම නෑ. යාලට පර්සනල් ඇඩ්‍රස් එකක් තියෙනවා. ඒක නිසා ඔයාට ලියුම් එන ඔයාගේ හරි ඇඩ්‍රස් එක ඔයා මෙතන ටයිප් කරගන්න ඕනේ. ඊළඟට D එකෙන් අහනවා ඔයාගේ ටවුන් එක නැත්නම් සිටි එක නගරය. ඉතින් මගේ සිටි එක නුගේගොඩ නිසා මම නුගේගොඩ කියලා ටයිප් කරගන්නවා. මෙතනින් අහනවා ඔයාගේ දිස්ත්‍රික්ක නැත්නම් ඔයාගේ ප්‍රොවින්ස් එක. ඉතින් මම කොළඹ දිස්ත්‍රික් නිසා මම කොළඹ කියලා ටයිප් කරගන්නවා. මෙතනින් අහනවා ඔයාගේ පෝස්ටල් කෝඩ් එක. ඔයාට මතක ඇති මම ඔයාගේ පෝස්ටල් කෝඩ් එකත් හොයලා තියාගන්න කියලා. उदाहरण මම උදාහරණයක් විදිහට මෙතන ඕස්ට්‍රේලියා කියලා ෆිල් කරන්නම්. එතකොට ඔයාලට අයිඩියා එකක් එන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවේ නෙවෙයි දැනට වෙන රටක ජීවත් වෙන කෙනෙක් නම් එයා ජීවත් වෙන රට සිලෙක්ට් කරගන්න ඕනේ. ඊළඟට අංක 10 න් ඉල්ලන්නේ ඔයාගේ ෆෝන් නම්බර් එක. ඊට පස්සේ ඊමේල් ඇඩ්‍රස් එක. ඉතින් ඇත්තටම ඊමේල් ඇඩ්‍රස් එක හරිම වැදගත්. මොකද ඔයා ග්‍රීන් කාඩ් වින් කරාට පස්සේ ඔයාට එන ඔක්කොම මේල් එන්නේ ඊමේල් ඇඩ්‍රස් එකට. ඉතින් මෙතනදී ඔයා පාවිච්චි කරන ඊමේල් ඇඩ්‍රස් එක දාගන්න ඕනේ. ඔයා නැත්තම් අලුතෙන් ඊමේල් ඇඩ්‍රස් එකක් හදලා දාන්න යන්න එපා. මොකද එහෙම වෙච්ච අයත් ඉන්නවා ග්‍රීන් කාඩ් සිලෙක්ට් වුණාට පස්සේ එයා දාපු ඊමේල් ඇඩ්‍රස් එක යාට මතක නැහැ. එතකොට ඊමේල් ඇඩ්‍රස් එක වෙනස් කරන්නේ කොහොමද කියලා අහලා තිබුණා. ඉතින් ඒක නිසා ඔයා හොඳට මතක තියාගන්න. ඔයා මෙතන දාන ඊමේල් ඇඩ්‍රස් එක ඔයා දිගටම පාවිච්චි කරන ඊමේල් ඇඩ්‍රස් එකක් වෙන්න ඕනේ. දැන් අපි මෙතන ඊමේල් ඇඩ්‍රස් එක ටයිප් කරගමු. ඔයා මෙතන ෆිල් කරගත්ත ඊමේල් ඇඩ්‍රස් එක ඔයා මෙතන කන්ෆර්ම් කරගන්න ඕනේ. ඒ කියන්නේ මේ ෆිල් කරපු ඊමේල් ඇඩ්‍රස් එකම හරියටම මෙතන ටයිප් කරගන්න ඕනේ. අංක 12 න් අහනවා what is the highest level of education you have achieved as of today. ඒ කියන්නේ මෙතනින් අහන්නේ ඔයාගේ අධ්‍යාපන සුදුසුකම්. ඔයා A level pass නම් A level වලින් green card apply කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් high school degree කියලා click කරගන්න. ඔයා A level pass වෙලා ඔයා university එකක degree එකක් complete කළා නම් ඔයාට university degree select කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා වෙනත් ආයතනයක සාමාන්‍ය කාර්මික විද්‍යාලයක වගේ අධ්‍යාපනය ලැබපු කෙනෙක් නම් ඔයාට පුළුවන් vocational school කියලා select කරගන්න. ගොඩක් work experience එකෙන් green card apply කරන කෙනෙක් නම් ඔයාට පුළුවන්, ඒ කියන්නේ ඔයා වෙනත් ආයතනයක උසස් අධ්‍යාපනය ලැබලා තියෙනවා නම් ඔයාට පුළුවන් vocational school කියලා select කරගන්න. මම මෙතන A level සමත් වෙලා degree එකත් complete කරපු කෙනෙක් නිසා university degree කියලා මම select කරගන්නවා. අංක 13 න් අහන්නේ විවාහක අවිවාහක බව. ඉතින් මෙතන ඔයා unmarried නම් ඔයාට මෙතන unmarried කියලා select කරගන්න පුළුවන්. මෙතනින් කියන්නේ ඔයා marry කරපු කෙනෙක් ඔයාගේ partnerට US citizen වත් PR වත් නැහැ කියලා. ඉතින් එහෙමනම් ඔයාට මෙතන ටික් කරගන්න පුළුවන්. මෙතන කියන්නේ ඔයා marry කරපු කෙනෙක් ඔයාගේ partner US citizen තියෙන කෙනෙක් හරි PR තියෙන කෙනෙක් හරි කියලා. ඉතින් එහෙම කෙනෙක් නම් ඔයාට මෙතන ටික් කරගන්න පුළුවන්. මෙතන අහන ඔයා කියන්නේ ඩිවෝස් වුණු කෙනෙක් නම් ඔයාට මෙතන ටික් කරගන්න පුළුවන්. ඔයා මැරි කරපු කෙනෙක් ඔයාගේ පාර්ට්නර් නැති වෙලා නම් ඔයාට මෙතන ටික් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා නීති අනුකූලව වෙන් වෙච්ච කෙනෙක් නම් ඔයාට මේ ලීගලි සෙපරේට් ටික් කරගන්න පුළුවන්. දැන් මෙතන අහනවා number of children. ඒ කියන්නේ ඔයාට ඉන්න බබාලා ගණන. ඉතින් unmarried කෙනෙක් මම මෙතන බිංදුව ටයිප් කරගත්තා. ඊළඟට මම ඇප්ලිකේෂන් එක කන්ටිනියු කරගන්නවා. कंटिन्यू करगत्तर पस्सी मट मेन मे वगे पेज कावा मिथन वाट पुलवा वा फिल करगत्ते वागे डीटेल्स हरिद कील बला थिंग वन बै वन वा चक्रगा मोना हरी पुंच वेरदुना वाट मिथन पुलवा एक निवरदि करगा मम संपूर्ण करगति विस्तर टीका मम चक्कर बेलवा विस्तर
නිවැරදි වැරදි අඩුපාඩු මොනවත් තිබුණේ නැහැ. තියෙන්නේ මෙතන සබ්මිට් කරන්න. ඒ වගේම මම ආයෙත් මතක් කරනවා ඔයාලා නැවත වාරයක් ඔයා ෆිල් කරපු ඇප්ලිකේෂන් එක චෙක් කරලා බලන්න. මොකද මොනවා හරි වැරද්දක් වෙලා ඔහා ඇප්ලිකේෂන් එක සබ්මිට් කරාට පස්සේ නිවැරදි කරන්න බැහැ ඒ වැරද්ද. ඒක නිසා ඔයා දැන් ඇප්ලිකේෂන් එක දෙපාරක් විතර චෙක් කරලා බලලා ඇප්ලිකේෂන් එක හරිනම් මෙතනින් ඔයා සබ්මිට් කරන්න ඕනේ. वा ग्रीन कार्ड एप्लीकेशन हरियट फिल कर सबमिट कर पे वाट मेन मे वे पेज हाकेन मे पेज के तीन वागे कंफर्मेशन नंबर एक मे कंफर्मेशन नंबर एक वा ग्रीन कार्ड रिजल्ट चेक करना ओन मेन ए निशा होया मे पेज पुलवा सेव कल तीयागण वाट पास पुलवा तनक एम नाट हिम पास नाट पुलवा मे विस्तर कोहारी लियला तीयागण इकान कंफर्मेशन नंबर एक වගේම අනිත් ඩීටේල්ස් ඔයාලට කොහරි ලියලා තියාගන්න පුළුවන්. දැන් අපි බලමු මැරි කරපු කෙනෙක් කොහමද යාගේ පාර්ට්නර්ගේ විස්තර ෆිල් කරන්නේ පාර්ට්නර්ගේ ඇප්ලිකේෂන් එක මොන වගේද කියලා. මම මෙතන මැරීඩ් කියලා ටික් කරගත්තා. මෙතන අහලා තියෙනවා number of children අපි එක බබෙක් ඉන්නවා කියලා දාමු. ඊළඟට පේජ් එක කන්ටිනියු කරනවා. දැන් අපි බලමු ඔයාගේ පාර්ට්නර්ගේ ඩීටේල්ස් කොහොමද ෆිල් කරගන්නේ කියලා. ඔයාගේ හස්බන්ඩ් හරි වයිෆ් ගේ හරි නම් එයාගේ පාස්පෝර්ට් එකක් තියෙනවා නම් එයාගේ පාස්පෝර්ට් එකේ තියෙන විදිහටම නම ෆිල් කරගන්න ඕනේ. පාස්පෝර්ට් එකක් නැති කෙනෙක් නම් එයාගේ බර්ත් සර්ටිෆිකේට් එකේ තියෙන නම හරියටම ලාස්ට් නේම් එක ෆස්ට් නේම් එක ෆිල් කරගන්න ඕනේ. මම ලාස්ට් නේම් එක හෙට්ටිගේ කියලා ෆිල් කරගන්නවා. මම මෙතන ෆස්ට් නේම් එක පවනි කියලා ටයිප් කරගන්නම්. මම මේ උදාහරණයක් විදිහට ටයිප් කරන්නේ ඔයාලට අයිඩියා එකක් දෙන්න. මෙතන මිඩල් නේම් එකක් නැති නිසා මම නෝ මිඩල් නේම් කියලා ටික් කරගන්නවා. මෙතන අහලා තියෙනවා එයාගේ බර්ත්ඩේ එක. එතකොට අපිට මාසෙ මෙතන ටයිප් කරගන්න පුළුවන්. මෙතන අහනවා දිනය. මෙතන අහන්නේ එයා උපන් අවුරුද්ද. अंक 13 ई जेंडर यानी स्त्री पुरुष भावे फीमेल के मन टिक अंक 13 हनी उपानिस्ताने थिंक वाइफ के हरी हस्बैंड के हरी बर्थ सर्टिफिकेट के तेना उपानिस्ताने तमाय मेतन टाइप करगन्नोने मेतन हनी वागे पार्टनर इपदुनु रट इतिन पार्टनर लंका वेनां वा मेतन श्रीलंका के लट सिलेक्ट करगन्नोने ඊළඟට ඔයාගේ පාර්ට්නර්ගේ ෆොටෝ එක ගැන අහන්න. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ පාර්ට්නර්ගේත් ෆොටෝ එක මෙතන චූස් නිව් ෆොටෝ කියලා හදාගත්ත ෆොටෝ එකත් මෙතෙන්ට අප්ලෝඩ් කරගන්න. මෙතන ෆිල් කරන්න තියෙන්නේ ඔයාගේ බබාලගේ ඩීටේල්ස්. මම එක්කෙනෙක් කියලා දාපු නිසා එක්කෙනෙක්ගේ ඩීටේල්ස් විතරයි ෆිල් කරන්න ඇවිල්ලා තියෙන්නේ. බබාගේ මෙතන ෆැමිලි නේම් එක මෙතන ෆස්ට් නේම් එක ටයිප් කරගන්න. ඊට පස්සේ බර්ත්ඩේ එක අහනවා. බබා ඉපදුණු මාසය දිනය ඊළඟට අවුරුද්ද अंक 14 අහනවා බබාගේ ස්ත්‍රී පුරුෂ භාවය බබා ඉපදුණු සිටි එක ඒකත් බර්ත් සර්ටිෆිකේට් එකේ තියෙන උපන් ස්ථානය තමයි මෙතන ටයිප් කරගන්න ඕනේ අංක 14 G country where child was born ඒ කියන්නේ බබා ඉපදුණු රට අහන්නේ එතකොට මෙතනින් අපිට පුළුවන් ඒ රට සිලෙක්ට් කරගන්න ඉතින් ලංකාව ඉපදුණා නම් අපිට ශ්‍රී ලංකාව කියලා සිලෙක්ට් කරගන්න පුළුවන් මෙතනින් බබාගේ ෆොටෝ එක අහනවා ඉතින් choose new photo කියලා සිලෙක්ට් කරගෙන බබාගේ ෆොටෝ එක මෙතන අප්ලෝඩ් කරගන්න ඕනේ එක බබෙක්ට වැඩියෙන් ඉන්නවා නම් මේ විදිහටම ඔයාලට තව විස්තර ෆිල් කරගන්න එයි ෆිල් කරගත්තට පස්සේ ඔයාට මෙතනින් කන්ටිනියු කරගන්න ඕනේ මම මේ විස්තර දාපු නැති හින්දා මම කන්ටිනියු කරගන්නේ නැහැ සමහර විට ඔයා ඇප්ලිකේෂන් එක ෆිල් කරනකොට ඔයාට මේ වගේ error message එයි එහෙම වුණාම ඔයාට තියෙන්නේ ඇප්ලිකේෂන් එක ක්ලෝස් කරලා ආයෙත් මුලින් ඉඳලා ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න මොකද සාමාන්‍යයෙන් අපි ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න ගොඩක් වෙලාව ගත්තහමත් මේ විදිහට error එන්න පුළුවන් එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අපි ඇප්ලිකේෂන් එක ඒ කියන්නේ link එක open වුණු ගමන් වගේ ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න try කරනකොටත් මේ වගේ error message එකක් එන්න පුළුවන්. ඉතින් මේ වගේ error message එකක් ආවම ඔයා කලබල වෙන්න එපා. ඔයා page එක close කරලා ආපහු මුල ඉඳලා ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න ගන්න ඕනේ. ඉතින් මම නවතින්නම්. ඔයාලා හැමෝගෙම green card සිහිනේ සැපයෙන්න කියලා වගේම ඔයාලා හැමෝටම US වෙන අවස්ථාව ලැබෙන්න කියලාත් මම wish කරනවා. ඔයාලට සුබ දවසක්.